එක එක තියන පූර්ණ අබ්‍යැන්දර පරාවර්තනය යෙදීමක් නොවන්නේ. මතකයිනේද ගානමමාධදේ දම් විරලමාධදෙයට ලක්වන ලෝ කිරණයක පතනකෝනය අවධීකෝණයට වඩා වැඩි වුනහම අන්න මොකක්ද සිද්ධ වෙන්න පුතේ. හරි පරාවර්තන නියමයන් නොලට එක නැවත පලවෙනි මාධදයටට වනේක තමයි අපි හඳුන්න්න පූර්ණ බැද්‍ර රවර්තන කියලා. එක. ්‍රකාශ තන්තුවකෝසේ ආලෝකරණයක් ගමන් කිරීම පෝබුදේ හොඳරම් මතකයි ඒ අපි පූර්ණා බැන්දර පාවර්ථනය භාවිතයක් අපි සාගච්ඡා කරල තියෙනවා. මැනික් ඔප මට්ටම් කිරීමේද ඒ පෘෂ්ටේ විධ හැඩතලයන් කැපීම ඔබදේ මැනික් කපද්දි එයාගේ පෘෂ්ටයේ විවිධාපි හැඩතලයන් හදාගන්නවා ඒ මැනිකට අ විශාල පෘෂ්ටයක් තුළින් ඇතුළුවන ආලෝකය. දක්ගාල ඒක ඇතුලෙති පූර්ණ අබ්්‍යැන්තර පරාවර්තනය වෙලා හදන්න. එහෙම පූර්ණබ්‍යන්තර පරාවර්තනය වෙන ආලෝකය එළියට එන්ඩ දෙන්න පුතේ අර චූටි චූටි පෘෂ්ට වලි. ඔබ මැනික කපද්‍ය අර චට චට හැට සලතින ප ්‍රෘෂ්ට දකිනව. තට හිතන්නොකු නිතර විශාල ප්‍රදේශයකින් මැනිික ඇතුලට එන ආලෝකය අර චූඩි ප්‍රදේශයකින් අධ්‍යිපපුතේ, ගොඩක් තිීවරවෙලායනවා ඔන්න ඕක තමයි පපුතේ මැික් දිලිසන්නට හේතුව. ජලජ ජීවියකුට වැඩි දෘෂ්තිකෝණයකින් යුතු වස්තුූන් දැකිය හැකිවීම. හරි ඒකත් හරිපුතේ ඔබ දන්නවා මතකෑති වතුර තුල අරාපි මාළුව දකින ලෝකේ කියනෙ එකක් කහෙමක කතා කර. මෙතනින් තියන ආලෝක කියරණ මෙහෙමන යන්න මෙතන අවධිකෝණයන පුතේ නේද මේක අවධිකෝනය උගසරලෝකහි තන්න මෙතනින් යන යාලෝකය මෙන්න මෙහෙම යනවා වගේම මේ බලන්න හැට එනාලෝකය ගැනත්පුතේ බ මේ ඔක්කොම ජලපෘෂ්ටය උඩ තියන වස්තු. මෙ ජලපෘෂ්ටේ ඩ තියනස්තුූ. එනම් මේ ජලප්‍රෘෂ්ටේ උඩතියන වස්තුූ මට කිසිම ගැටලුවකින් තොරව බලාගන්න කියව තියෙනවා. මේ බල මෙතන අංසක කසි අසුවක්මේ. හ මේ ඔක්කොම ක්සි අසුවක තියෙනවා මට බලාගන්න පුළලන් හැබැ ඇත්තකතාවමගේ පියවිය හැට එන්නේ මේ බලට මෙන්න මේ ඇන්ගල් එක. අපි ඉදමගඩිකා මෙතන අංසක හැටයි කියලා එන හැට ඇත්තටම එන්නේ හැටකවිතර ආලෝකකිරණ හැටකවිර ඕෝනයක් ඇතුලතින ආලෝකිරන්න. හැබැයි ආලෝකිර ඇත්තටම විදි ලතියෙනවා පුතේේමලන්න අන්සක එකසියාසුවක ඉතා විශාල ප්‍රදේශයක. තේරුණ අනේද එහම නං ඒක හරි. එට පැසගේෙනවා කුඩා ගෝලීිය ජලබිදිතිවලින් දේදුන්නක් ඇතිවීම පුතේ. ඔබ හරියට කන්සෙප්ට එක දන්නවනක් ඉතිරි මොනවවා නැතිවුණනත්පුතේ මේක ඔබට පුළුවන් වෙන්න ඕනෑ. පපුර්ණ අබ්‍යන්ත්‍ර පරවර්තනය අප කියන්නේ දුර්වල ප්‍රතිබිම්බ නෙවෙයි හැදෙනවයි කියලා ප්‍රබල ඇයි පූර්ණව අභ්‍යන්තර පරවර්තන සම්පූර්ණම සීට සීයක්ම පරවර්තනය වන නිස්සා තම එක වෙන්න. නමුත් දේදුන්නක් කියන ෝඔබ දන්නවපුතේ ඉතා දුර්වල පාටකින් හැදෙන්න්නෙපුතේ ඒ ඒ මහත් තීවරනෑ. ඉරදියාාබල නති හරි අමාරුවේ නම දේදුන්න දයාාබල අපිට කිසිීම හට අමාමරුවක් නෑ මොකදපුදේක එච්චර ආලෝක තිවරනෑ. අන්න බුදේම් තේරෙන් ඕන එනම් පූර්ණන අබැන්දර පරාවර්තනය නව යෝ දේදුන්න හෙදෙන්නේෙ. ඒක ඉතා දුර්වලේ කක්නං අපිට කියන්න පුළුවන් මෙයා ආංශික පරාාවර්තනය භාවිතයක් කියලා. එනම් මිරිගුව ඇතිවීම ගැන කතා කරනවා මිරිගව කියන්න එත්පුතේ අනිමාරෙන්ම පූර්ණ අබබන්දර පරාවර්තනේ භාවිතයක් මම නිකං සරලව කියන්න. දවල් කාලෙට පොළොවල් අඟ ර්‍රස්නේ ගොඩක් ඇයි පොව රත්වෙලලානනි පුතේ එතවට රත්වෙල අංශුව ඇතයි මේහරරිිය විරල මාධ්‍යයක්. එතුරු උඩට යන්න යන්න යන්නන්නේ යන්න උෂ්ණත්තය අඩු වෙනවා. එතට එච්චර ප්‍රසාරණයක් නෑ. එනම් උඩ ගහන මාධ්‍යයක්. උඩ ගහන මාධ්‍යයක් යට විරල මාධ්‍යයක්. එහෙනම් පුතේ ඈතයිනං එ ආලෝකය ගහන විරල. න්න ර්න බැද්‍ර පරවර්තන වන්න අ වශ්‍යතාවයක් නේද. එහ ල්ලෝක ගල්ල ල්ල හිල්ල යට ්‍රෘෂ්ට ත යට පෘෂ්වලින් ූර් න බැද්‍ර පවර්තනය හිේතන. අන්න තොට අපි මෙහහි දම් බලාගන දිද්දිිපතේ අපිට ගොඩ්ඩාතීවර රහෙ විිල්ල පරාවර්ථනය වනනා ලෝක නවයි කියනමට පහලනිකං එලියක් වගේ පේනවපුතේ. ඒක අපි ඔනෝක දිලිසීම ගුත්ත අපිට පේනවා අප යෝක වර්දවා වටහා ගන්නවා හර ජලපෘෂ්ටයක් තියෙනවා. අනෝ වගේ සිද්ධියා. mek ත්த்த තರ viෙන උத்த.